ඉන්දික වියනගේ ඔහු උපන්නේ අලුත්ගම අලුත්ගම වරාපිටිය අනිස්ත විද්‍යාවේ ඉගෙන ගන්නවා. පිස්සත පාසල ඔහු යනවා මතුගම ආනන්ද ශාස්ත්‍රාවේ උසස්තර දක්වා ඔහු ඉගෙන ගන්නවා. හැබැයි ඒ විද්‍යාංශය දිවිදර්ශයේ දානවා. ඒ අතර තමයි ඔහු මර්වින් පෙරරා කියන ප්‍රවීණ සංගීතඥයාගේ ඇසුරට වැටෙන්නේ. ඔහුගේ සංගීතය ආදරනවා මර්වින් පෙරරාට කියලා. උදාසී හැබැයි ඔහු අද කලමනාකරණ සහකාරවරයෙකුට සේවය කරන්නේ ශ්‍රී ජයවර්ධන පුරෝහලේ ගිනුම්මල්. ඒ නිසා තමයි අද වෛද්‍ය විද්‍යාඥ වෛද්‍ය හේමන්ත පෙරේරා, විශ්වඥ වෛද්‍ය ලලිත පීරිස් වගේ වෛද්‍යවරුන් ප්‍රමුඛ විශාල පිරිසක්, ඔහුගේ අධ්‍යක්ෂ රත්නසිරි වගේ මහත්මා විශ්වඥ වෛද්‍යතුමා ඔහු වෙනුවෙන් ඇවිල්ලා ඒ කාරණා නිසා මම හිතනවා ඔබ පුරුදු චරිතයක් විදුත් මාධ්‍යවල අමරවිල සීනේ ක්‍රයවට සමග නිදර්ශන ගායකයා හැටියට ඔහු පාලයක් තිස්සේ ඔබ අතරට ආවා. ඒ වගේම ඔහු ගුවන් විදුලියේ ඒ ශ්‍රේණි ගායකයෙක් ඉන්දික ලියනෙක්. 2006 දී තමයි ඉන්දික අර ආත්මගෙන ගිහු ගීතේ ජයනා. තාත්තට පස්සේ ඉන්නේ අම්මා. හැබැයි අපි හැමෝටම අම්මලා නැහැනේ. මටත් නෑ අම්මා කෙනෙක්. ඒ නිසා මං තෝරගත්තා අම්ම වෙනුවට පුංචි අම්ම ගැන කියනවා නම් හොඳයි කියලා. පුංචි අම්මේ පිටියාවේ මට පුංචි එකියක් වගේ ලස්සන කන්ද බැස දෙනි නින්න පසුකර වල ගොඩලි පෙරිපාර දිගටම අතින් අල්ලාගෙන නොවැටෙන්න උදේමා පාසල් එක්ක ගිය පුංචි අම්මෙක් පිටියාවේ මට පුංචි වුව අම්මා වාගේ පයිරිගී වෙහෙසුන වෙලාවට පයින් යන්නට බෑ කියූ විට අනේ මා උපුරට වඩාගෙන පාසලට පන්සලට ගෙන ගිය පුංචි අම්මෙක් පිටියාවේ මට ඔබට ඇති ඒ වගේ පුංචි අම්මා. හැබැයි අම්මට කවදාකවත් අම්ම කෙනෙක් වෙන බෑ හොඳා පුංචි එයා. එයා අතින්ගෙන එක්ක යන්නට මගේ සිහි කල්පනා මන්දලියේ මාළු ඇයි තවත් පුංචිව තවත් පුංචිව තවත් පුංචිව පෙනෙන්නීමට චක්‍රවාටයේ මහා පෘථුවිය මහා මේව මහා දිවයි මේ විසල් විශ්වයේ කෙසේ නම් ඇයම පමණක් පුංචි වූයේ ඇයම පමණක් පුංචි වූයේ. පුංචි අම්මා ගීතේ ගයන්නේ අද ඔබේ ආගන්තුක ගායකයා ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර ඉඳලා තැනිනි ලාල්ද සිල්වාගේ ප්‍රියම්බිකාව ඉන්දිර ඇන්තනි මහත්මිය ආදරෙන් ඉල්ලීමක් කරනවා. මේ වෙලාවේ ඇයි බලාගෙන ඉන්නවා අපි ගියා අමන්ගේ සැමියාගේ වික්‍රමය බලන්නයි සූදානම් ඉන්නවා. ලාල්ද සිල්වා ගැන කතා කිරීම පහුවට තියලා අපි කියමු පුංචි අම්ම ගැන ඔබට කියන්න කියලා. Thank you.